ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා සීල දෙනාටම. ඉතින් කෝ අපේ මිනිසුන්ගේ හිතවල තිබ්බ මනුස්සකම, කෝ අපේ මිනිසුන්ගේ, අපේ ලංකාවේ මිනිසුන්ගේ තිබ්බ මනුස්සත්වය, මනුෂ්‍යකම, අපේ රටේ මිනිසුන්ට තිබ්බා අනන්‍යතාවයක්, තමන්ගේ රටට ගරු කිරීමක්, තමන්ගේ සංස්කෘතියට ගරු කිරීමක්, ඒ වගේම තමයි තමන්ගේ ආගමට, දහමට ගරු කිරීමක්. කෝ දැන් ඒවා මම දන්නේ නැහැ මේ මනුස්සයා මොන ආගමකද මොන ජාතියට අයත් එකෙක්ද කියලා. හැබැයි මේ මිනිහා පාරේ යන ගමන් පන්සල නගනවත්තලා පන්සලට වදිනවා. ඒ සම්පූර්ණ වීඩියෝ එක මම ළඟ තියෙනවා. මම මේකේ අවසානයේ, මේ වීඩියෝ එකේ අවසානයේ ඒ වීඩියෝ එක දාන්නම්. ඉතින් සාමාන්‍යයෙන් වෙනත් ආගමක කෙනෙක් මේ වගේ දෙයක් කරනවා ගොඩක් අඩුයි. කලාතුරකින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් අඩුයි. මොකද තමන් යන වාහනේ පන්සලක් නගන අතර කරලා වෙනත් ආගමක කෙනෙක් වඳිනවා ගොඩක් අඩු. කලාතුරකින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපිට ඕන තරම් අධ්‍යක්ෂීම් තියෙනවා පාර්ලිමේන්තුවේ පවා අන්‍ය ආගමිකයින් ඉන්නවා. ඉතින් ඕන උත්සවයක, රජයේ ඕනම උත්සවයක අපි දැකලා තියෙනවා හාමුදුරුවෝ පන්සිල් දෙද්දී එයාලා අධ්‍යක් ඉස්සරහට පිටිපස්සට කරලා බැඳගෙන බිම බලාගෙන ඉන්නවා. එහෙව් එකේ මේ වගේ එක මේ වගේ දෙයක් වෙනත් ආගමක කෙනෙක් කරාද කියන සැකේ තියෙනවා. හැබැයි කියන්න හරියටම කියන්න බෑ. මොකද එයා අසහනයෙන් ඇවිල්ලා මේ දේ කරන්නම බලාගෙන ඇවිල්ලා මේ දේ කරාද කියලා හරියටම කියන්න බෑ. හැබැයි මූ බෞද්ධයෙක් නම් මුට යන්න අපායක් නැහැ. මොකද ළමයෙක්ට හොඳ නරක කියලා දෙන වයසේ එකෙක්, සමාජය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්, සමාජයේ, රටේ, ලෝකයේ යටිකූට්ටුවෙන් වෙන කාලකන්ණි වැඩ ගැන දන්න කෙනෙක්, පුතේ මේ දේ කරන්න එපා, මේ දේ නරක වැඩක්, පුතේ මේ වගේ දේවල් කරන්න, මේ වගේ දේවල් කරපන්, මේවා තමයි හොඳ වැඩ කියලා කියන්න පුළුවන් වයසේ මිනිස්සෙක්, වයසෙන් මුහුකුරා ගියපු මිනිස්සෙක් මේ වගේ දේවල් කරනකොට ඇත්තටම මාරම දුකයි. ඉතින් ඔයාලට මතකද දන්නේ නැහැ, ඔයාලා දන්නවාද දන්නේ නැහැ, ලංකාවේ, ලංකා ඉතිහාසයේ වැඩිම ළමා අපචාර ප්‍රමාණයක් වාර්තා වෙච්ච අවුරුද්ද මේ අවුරුද්ද. ඒ කියන්නේ 2020 අවුරුද්ද. ඒ නඩු ප්‍රමාණය 12,968. ඒ අපි දැනුවත්ද නොදැනුවත්ද තව කීයක් නම් වෙලා ඇද්ද. ඉතින් ඒ වගේම තමයි තව අලුත් වර්තාවක් තියෙනවා ලංකාවේ බාල පරම්පරාව අඩු වයසින්ම ලිංගික ඇසුරට යොමු වීමේ ප්‍රවණතාවය වැඩි කියලා. ඒ කියන්නේ අවුරුදු 18ට 19ට 20ට වඩා අඩු. දැන් අපේ ළමයි හිතන් ඉන්නේ අවුරුදු 18ක් 19ක් ගියාට පස්සේ අර ටීනේජර් යෞවනයෙන් අයින් වුණාට පස්සේ 19-18 කියන කෑල්ල අයින් වුණාට පස්සේ මම දැන් ලොකු මිනිස්සෙක්, මට ඕන දේවල් කරන්න මට දැන් අයිතියක් තියෙනවා කියලා හිතාගෙන උන්ට ඕන දේවල් උන් කරනවා. හැබැයි උන් කන්නේ තුන් වේලම කන්නේ බොන්නේ අම්මගේ තාත්තගේ සල්ලි වලින්. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න, මේ වගේ ලංකා ඉතිහාසයේ නොවිච්ච දේවල් වෙන්න ප්‍රධාන හේතුව මේ වගේ සිදුවීම්. ඉතින් ඒක නිසා අපේ රටේ බාල පරම්පරාව මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න, මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න ප්‍රධානම හේතුව මේ වගේ දේවල්. මොකද දැන් මේ ළමයාට වුණත් මේ වගේ දෙයක් පෙන්වුවාට පස්සේ, මේ වගේ දෙයක් වුණාට පස්සේ ඒ ළමයාගේ මනස මොන විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා අපි දන්නේ නැහැ. සමහරක් විට ඒ ළමයා තව තව ඒ වගේ දේවල් තව තව හොයාගෙන යන්න ඉඩකඩ තියෙනවා. එතකොට අර ලංකා ඉතිහාසයේ වැඩිම ළමා අපචාර ප්‍රමාණයට තව අවුරුදු කිහිපයක්, අවුරුදු 2025 වෙන්න පුළුවන්, 2026 වෙන්න පුළුවන්, මීට වඩා වැඩි ළමා අපචාර ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මොකද මේ වගේ සිදුවීම් අපි හිතන්නේ නැති වුණාට මාරම විදිහට පස්සට අනාගතයට බලපානවා. ඉතින් මේ සිද්ධිය වෙලා තියෙන්නේ පිළියන්දල කටුබැද්ද පාරේ ස්වාරපොළ පුරාණ බෝධිඅසල. ඒ වගේම තමයි මේ අසහනකාරයා ආපු බයික් එකේ අංකය BDR 9735. මම ආයෙත් කියන්නම්, පිළියන්දල කටුබැද්ද පාරේ ස්වාරපොළ බෝධිඅසල තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ අසහනකාරයා ආපු බයික් එකේ අංකය BDR 9735. ඉතින් මේ අසහනකාරයා තාමත් ඉන්නේ නිදැල්ලේ. ඉතින් මෙයා කවුරු හරි දන්නවා නම්, ඔයාලගේ ගෙවල් ළඟ නම්, එහෙමත් නැත්නම් පාරකදී යන එනකොට දැක්කොත් අනිවාර්යෙන්ම ඒ ළඟම තියෙන පොලිසියකට දැනුම් දෙන්න. මොකද මුට මේ වගේ දෙයක්
පාරක් අයිනේ මිනිස්සු ගැවසෙන තැනක බය නැතුව කරන්න පුළුවන් නම් ළමෙක් උස්සන් ගිහිල්ලා කරන එක උට මහ ලොකු වැඩක් නෙමෙයි. අපි දැන් ගිහිල්ලා ඒ සම්පූර්ණ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට ආයෙත් මෙහෙමම එමු. දැන් දැක්කනේ එතන තව මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා. කොල්ලෙකුත් ඉන්නවා. එයා හරියට ක්‍රියාත්මක වුණා නම් මේ වෙලාවේ ඌව මෙලහකටත් අල්ලගෙන. මට තාමත් හිතාගන්න බැරි මුගේ මූණත් පේනවා නම් මූ ආපු බයික් එකේ නම්බර් ප්ලේට් එකත් පේනවා නම් ඇයි තාමත් මුට නිදැල්ලේ ඉන්න ඉඩ දීලා තියෙන්නේ? ලංකාවේ පොලිසිය මේ වගේ දේවල් මේ වගේ සිදුවීම් ගණන් ගන්න නැද්ද? එහෙමත් නැත්නම් මේ වගේ සිද්ධීන් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කියලා හිතන්න. අනේ මන්දක් තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඇයි මේ වගේ දේවල් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේහෙම දේවල් මේ වගේ දේවල් තව තවත් ඉස්සරහට වුණොත් මේවට හරියට නීතියක් ක්‍රියාත්මක වුණේ නැති වුණොත් අපේ රටට අපේ අනාගත පරම්පරාවට මොන වගේ ඉරණමක් අත්තේද කියලා ඇත්තටම හිතන්න අමාරුයි. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් කෙනෙක්ට කියන්න පුළුවන් මේ වීඩියෝ බලන කෙනෙක්ට කියන්න පුළුවන් මට තියෙන අයිතිය මොකද්ද මුට තියෙන අයිතිය මොකද්ද මේවට නීතියේ ක්‍රියාත්මක කරන්න කියලා තරම්. ඉතින් අපි මේ වගේ මෙච්චර එදා ඉඳලා කෑ ගහන්නේ මේ වගේ දේවල් වෙනවා කියලා කියන්නේ මේ වගේ දේවල් කරන කාලකන්ණී අසහනකාරයෝ මේ රටේ ඉන්නවා කියලා කියන්නේ තවත් මේ වගේ දෙයක් නොවෙන්න. ඉතින් මේ වගේ දෙයක් ඔයාගේම දරුවෙක්ට වෙන්නම ඕනේ. ඒකේ අපහසුතාවය දැනෙන්න. මේ වගේ දෙයක් වුණාට පස්සේ ඒ ළමයාගේ මූණ බලන්න අම්මට තාත්තටවත් බැරි වෙන තත්ත්වයකට පත් වුණාට පස්සේ තමයි ඔයාලට මේකේ තියෙන බරපතලකම තේරෙන්නේ. මේ වගේ දෙයක් වුණාට පස්සේ තේරෙයි මම මේ වගේ වීඩියෝ එකක් බැලුවනේ, මේ වගේ කතා කරන එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් බැලුවනේ, ඇයි අපරාධ මම ඒ වෙලාවේ එක ගණන් ගත්තේ නෑනේ කියලා පසුතැවීමක් එයි ඔයා මේ වගේ දෙයකට මුහුණ දුන්නට පස්සේ. ඉතින් අනිවාර්යෙන්ම අපි මේ දේවල් නවත්තන්න ඕනේ. අපි මේ වගේ දේවල් වලට සාමාන්‍ය මිනිස්සු විදියට අපි මේවට විරුද්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේවට නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ රටේ අනාගත පරම්පරාවට මොන වගේ ඉරණමක් අත්වේද කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා ඔයාලා හැමෝටම කියන්න තියෙන්නේ අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් කොහෙදරි දැක්කොත් අනිවාර්යෙන්ම ඒ දේවල් වලට විරුද්ධ වෙන්න. ඉතින් ගිහිල්ලා නම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න, බුදු සරණයි. ඔයාලා හැමෝටම ජය වේවා. තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මම පූර්ණ බණ්ඩාර.